හැමෝටම සුබ දවසක් මම අද ඔයගලන්ට මේ කරන්න යන්නේ පාටි ෆ්‍රොක් එකක් මේක බබා බබිකුට ඇත්තටම හරිම ලස්සන අවුරුදු එකමාරක වගේ ප්‍රථම මම මේ පාටි ෆ්‍රොක් එක කරන්නේ අවශ්‍ය රෙදි ප්‍රමාණයයි ඒ සියලු දේවල් මම ඔයගලන්ට දාන්නම් බලමු මේ ෆ්‍රොක් එක කරගන්න විදිහ කොහොමද කියලා ඔගොල්ලන්ට පින්නපු පාටි ෆ්‍රොක් එකේ තමා මම දැන් මේ පටන් ගන්න යන්නේ. ඒකට අවශ්‍ය වෙනවා මෙතන තියෙනවා සෙටින්, මෙතන තියෙනවා ලයිනින්. අපිට ඕනම ලයිනින් දෙකක් ගන්න පුළුවන්. මොකද කුංචි බබෙකුට කරන නිසා අපිට ලයිනින් දෙක අවශ්‍ය වෙනවා යටට. එතකොට බබාට පහසුයි. මොකද මේකට net එක දාන හින්දා සමහරක් වෙලාවට ඇඟ කසන්න බලනවා. ඒ නිසා මෙතන තියෙනවා tuyil net එක. net ගන්නකොට අපි හරියට තෝරලා ගන්න tuyil net එක තමයි මම මේ අරන් තියෙන්නේ. net වර්ග දෙක තුන හතරක් තියෙනවා. nylon net එකයි tuyil net එක තමයි ඔය ගොඩක් රට බ්‍රයිඩ්ස්ලාගේ ඇඳුම් වලට ගන්න net එක තමයි මම මේ ගවමට අරන් තියෙන්නේ. අපි වෙන දවස්වල වගේම තමයි මේකෙන් අපි මම ගත්තේ බේසික් බ්ලොක් එක. මේ බේසික් බ්ලොක් එකේදී අපි උරහිසය ගන්නවා අඟල් භාගයක් වැඩිද මේ ඇඳපු උරහිසම අඟල් භාගයක් වැඩි කරලා ගන්නවා මම මෙතෙන්ද මෙතෙන්ද අඟල් භාගයක් තියෙනවා එතකොට දැන් මම මේ කරේ ඔයගලන්ට කෙලින් ඉරක් ගහලා පෙන්නුවේ පිටිපස්ස කර මේකේ උඩට තියෙන්නේ ඒ නිසා අපි මේකෙන් බ්ලොක්ස් දෙක කපනකොට එකක් කපාගෙන කෙලින්ම මේ වගේ ඉරක් ගහලා එතන ඉඳලා අඟල් භාගයක් මැනලා ලකුණු කර මෙහෙම කරේ හැඩේ ඇඳ ගන්න මේක තමයි පිටිපස්සේ බ්ලොක් එක. එතකොට අත් කට අඳිනකොට අන ඉස්සරහයික මම ඉවර කරන්න. ඊට පස්සේ අපි ඉස්සරහ මෙහෙම රවුමටම තමයි ගන්න. ඊට පස්සේ අපි ඉස්සරහ බෙදින් ගන්න ඕනේ. දැන් අත් කට අඳිනකොට අපි මෙතන මේ බේසික් බ්ලොක් එකේ මෙහෙම හැඩයට නිගහලා තියෙන්නේ. ඒ හැඩයට ගහන තැනේ අපි උඩ ඉඳලා ලකුණු කරගන්නවා අඟල් 6 හමාරක්. 6 හමාරක් මෙතන ලකුණු කරගෙන එතන ඉඳලා අපි මෙහෙම කෙලින් ඉරක් ගහනවා. දැන් අපි මෙතන හැඩේටනේ මේ කිවර වෙලා තියෙන්නේ. පපුව මෙහෙම හැඩේටි වෙලා තියෙන්නේ. අපි මේ පපුවේ මෙහෙම කෙලින් ඉරක් ගහ ගන්නවා. ඒක තමයි තියෙන වෙනස. ඊට පස්සේ අපි මේ ගවුමි උස බලමු කොහොමද කියලා. මේ දැන් මම ඇඳගත් එක මේ තියෙන. දැන් මේ උරහිස අපි මේ sorry ඉදිරිපස අපි අඟල් 3ක් ගන්නවා. දුනක් අරන් මේකේ V කර ෂේප් නිසා මෙහෙම කෙලින් මෙතන 3 ලකුණු කරලා උරහිසේ ඉඳලා මෙතන රේඛාවක් ඇඳ ගන්නවා. දැන් ඉදිරිපසේදී අපි අත පොඩ්ඩක් කර්ව් කරලා ගන්නවා. මෙහෙම මම කඩිරිය ඇඳලා තියෙන ලුකුවට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ගත්තොත් හොඳයි. මොකද මේක මම ලයිනින් එක අනිත් පැත්ත දාලා මහන නිසා. පිටිපස්ස කෙලින්ම ගන්නවා අඟල් උස. මෙතන මම 6 හමාරක් අරන් තියෙනවා. මේ කෙලින් කඩිරි ගහලා තියෙන පිටිපස්ස. මොකද පිටිපස්සේ කොටස අපිට හැඩයක් ඉන්නේ නැති නිසා. ඉදිරිපසදී අපි කෙලින්ම දැන් මේ උරහිස දැන් ඕගොල්ලෝ කෙලින් ඉරක් ගහගත්තනේ. ඒ ඉරක් ගහගත්ත තැන ඉඳලා අඟල් 8ක් ලකුණු කරලා මෙහෙම මෙතන ඉඳලා මෙහෙම හැඩයට ගන්න. එතකොට අපි මේ ගවුම තියෙන දැන් උලන්ට පින්නේ ගවුම ඉස්සරහ පොඩි හැඩයක් තියෙනවා V shape හැඩයක්. ඒ හැඩේ ගන්න තමයි ගන්න. එතකොට මේ පිටිපස්ස ඉනයි ඉදිරිපස ඉනයි දෙකම එක සමානව එන්න ඕනේ. මේ ටික තමයි බේසික් බ්ලොක් එකේ තියෙන වෙනස. දැන් පිටිපස්සත් ඔයගොල්ලන්ට බ්ලොක් එකක් කපා ගන්න. ඉදිරිපස්ස ඉස්සෙල්ලා කපලා පිටිපස්ස කපලා ඉවර කරන්න. ඊට පස්සේ ඉදිරිපස්ස කපා ගන්න ඇඳලා. දැන් නැත්තම් ඔයගොල්ලන්ට පහසු විදිහට කොටස් දෙකම කරගෙන දෙමින් හදස පම බ්ලොක් එක කපා ගත්තා. මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ ඉතින් තමයි කොටස් දෙකම කපා ගත්තේ. නැත්තම් අපිට මේ වගේ එක කොටසක් කපා ගත්තත් ඇති. දැන් පිටිපස්සත් මේ වගේම තමයි වෙනස තියෙන්නේ අපිට. කරේ වෙනස දැන් මේක ගන්නකෝ. දැන් කරේ වෙනස තියෙන්නේ මෙතන ඉඳලා අඟල් භාගයක් වල හිස ඉඳලා පාත් කරලා කර්ව් කරලා කපා ගන්න. මම එකක් කපලා මොකද කපා ගත්තා මේ කර උඩට තියලා අත කටයි. දැන් මම මෙතනදී මේ නමලා කපා ගත්තට මම මෙතන අඟල් එකමාරක් විතර තිබ්බා. ඕගොල්ලන්ට සිප් එකක් අල්ලනවා නම් එහෙම අල්ලන්න පුළුවන් කෙලින්ම මේක නමලා ලයිනින් එක අනිත් පැත්ත හරවන නිසා බටන් හෝල්ස් දානවා නම් අපි බටන් ස්ටික දාලා ඒ දාන්න ඕන නිසා මම මෙතන අඟල් 3 කලක් විතර මෙහෙම නමලා ගන්න ඕන යනික විතර. ඒ හින්දා මම අඟල් 1 හමාරක් විතර තිබ්බා. දැන් බලමු කොහොමද අපි මේකේ මම පිටිපස කොටස කපා ගත්තා. මේකේ තියෙනවා ලයිනින් එකයි ඊට පස්සේ අපි ට්‍රේල් නෙට් එකකින් කපා ගත්ත මෙතන මේ නෙට් කැල්ලක් තියෙනවා. නෙට් එකයි මෙතන තියෙනවා නෙට් එකට ඇතුල් දාන සෙටින් එකයි. මෙතන හත් කෑලි 6ක් තියෙනවා. ඊට පස්සේ අපිට ඉදිරිපස ඕන වෙනවා. දැන් ඉදිරිපස කපනකොට අපිට මම මෙතන අරන් තියෙනවා මේ තියෙන ලයින් එක. හොඳයි.
ලයිනින් එක දැන් ගන්නට කපාගෙන තියෙනවා. මම පොඩි මේකට ඔයගලන්ට විශේෂ දෙයක් කියන්න ඕනේ. මම මේක වර්ක් කරලා ගත්තී. මේ තියෙන වර්ක් කරපු එක. නැත්තම් ඔයගලන්ට කෙලින්ම මේකට ලේස් එකක් දාලා ගන්නත් පුළුවන්. දැන් මේක මේ net එක දාලා තියෙනවා. සෙටින් එක තියෙනවා. ඊට පස්සේ අපි මේකට මේකේ ලයිනින් එක දාන්න ඕනේ. ලයිනින් එක තමයි අපි අනිත් පැත්ත හරවලා කෙලින්ම ගන්න. ඒක ගන්නකොට මම පෙන්නන්නම් මේක ඊට පස්සේ මෙහෙම ලයිනින් එක එන්නේ. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ තියෙන්නේ ඊට පස්සේ මම මේක වර්ක් කරලා ගත්තා. මේ සායට අපිට අවශ්‍ය වෙනවා. දැන් මේ තියෙන්නේ මම ඉදිරිපස කපලා මහගත්ත. දැන් මේ මට ඊටම වහගෙන තියෙන්නේ. දැන් මෙතන මම කර්ව් එක දැන් මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මට ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා සමහරට පෙන්වන්න බැරි වුණා දන්නේ. මේ තියෙන්නේ බ්ලොක් එක. මේ තියෙන්නේ මේ මෙතනින් හරියට මෙහෙම ලැබිලා බ්ලොක් එකේ ගානටම තියෙනවා. දැන් අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. දැන් අර මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා කොහොමද උරහිස අනිත් පැත්තට දාලා ගන්න කියලා. මේ තියෙන්නේ මේක අපි හරවගත්තාම තියෙන විදිහ. මේක හරියට අපි හදා ගන්න ඕනේ. ඒක තමයි මේක net එකට එන්නේ. මේ තියෙන්නේ මේ විදිහට තමයි අපිට එන්නේ. දැන් මේක පිටිපස්ස අපි පිටිපස්ස පදුවත් කොහොමද අහගන්නේ කියලා බලමු. මේක හරි ලේසියි. ඒකට මේකට අපිට පයිපින් අල්ලන්න ඕනෙත් නැහැ මොනවත් නැහැ. ලයිනින් එක මෙහෙම අනිත් පැත්ත හරවලා ගන්න තියෙනවා. අනිත් එක හරි නේද? දැන් මම මේකේ මේ පිටිපස්ස ඔක්කොම මහලා අනිත් පැත්ත හරවලා අරන් තියෙන්නේ. යට මෙතන තියෙනවා net එකයි setin එකයි ලයිනින් එකයි. මේ කොටස් තුන තමයි තියෙන්නේ. දැන් මේක මම මෙහෙම මහලා තියෙන්නේ. දැන් අපිට මේක තියෙන්නේ මේකේ මෙහෙම අපි මේ මම මේකට බටන්ස් දාන්නේ. බට් මේ zipper එකක් අල්ලන්නේ නැහැ. මෙහෙම බටන්ස් දාන්න තමයි මේක හදාගන්නේ. දැන් ඉදිරිපස කොටසත් මහලා ඉවරයි. දැන් මේ දෙක එකට කරන විදිය බලමු. ඉදිරිපසයි පිටිපසයි මම ඔක්කොම මහලා ඉවරයි. දැන් මේ තියෙන උරහිස් දෙක අල්ලන්න. මේ උරහිස් අල්ලන විදිය මම කලිනුත් කියලා දීලා තියෙනවා. මේක මෙහෙම තියලා මේක අනිත් පැත්ත හරවලා තමයි අපි අල්ලගන්න ඕනේ මේ විදිහට. මේ විදිහට මේක අනිත් පැත්ත හරවලා මේක මේ පැත්තට දාලා අල්ල ගන්න ඕනේ. මම කලින් ඔයගලට මේක පැහැදිලිවම කරලා කියලා දීලා තියෙනවා. ඉතින් මම මේක විශේෂයෙන් කියලා දෙන්න යන්නේ නැහැ. ඒකල මේක මෙහෙම උඩට ඇදලා මැෂින් එකේ ගානට තියලා මහ ගන්න. මේ ගානට මේක මහ ගන්න ඕනේ. දෙකම එක සමානව. මෙන්න මේ විදිහට. එතකොට මේක අනිත් පැත්ත හරවපුවාම මේ හොඳට තියෙනවා. අනිත් පැත්ත හරවලා ගත්තා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්න ඕන. අනිත් පැත්තත් මහලා බලමු. මහගෙද ඉවරයි. මේ විදිහට තමයි පිටි මේ පිටිපස්ස කොටස. ඒතකොට මෙතන මේ කොටස කොට වෙන්න ඕනේ. දැන් මේ දැන් ඉස්සරහා පොඩි මෙතනම කර්ව් එකක් එනවා. මේ තියෙන දැන් මේ ඉදිරිපස්ස. ඉදිරිපස්ස කොටස. දැන් තියෙන අපිට සාය මහලා මේකට අල්ල ගන්න. මම මේක විශේෂයෙන් කියන්න ඕනේ මම මේකට zip එකක් දාන්නේ නැහැ. buttons දාන්නේ. සායෙත් එනවා පොඩි පිටිපස්සෙන් පොඩි මේ විවරයක්. මොකද නැත්තම් බබාලට දාන්න අමාරු නිසා. තියෙන්නේ දැන් මම මේ විවර දෙපැත්ත අංශ මුට්ටු අල්ලන්න කලින් ඔයගොල්ලන්ට මේ ටික පෙන්නන්නේ. දැන් අපි දැන් ස්කර්ට් එකෙත් අපි මෙහෙම අංශෙ මෙහෙම හැඩට මෙතනින් කපා ගන්න ඕනේ මේ බන්ද. මෙහෙම තිබ්බම මේ බන්ද මේ ඉන. ඒතකොට දැන් අපි මේ හැඩ ප්‍රමාණය සාය කපා ගන්න ඕනේ. නැත්තම් සාය මේ ඉදිරිපස පොඩ්ඩක් එල්ලෙන ගතියට එනවා. ඒ හින්දා අපි අඟල් මෙතන අඟල් එකමාර අඟලක් වගේ ඉඳ තිබ්බේ. ඒතර මේ අඟල් අපි මෙතනින් අඩු කරන්න ඕනේ. මෙතෙන්ද මේ අඟල් අඩු කරලා ගන්න ඕනේ. net එකෙත් එහෙමයි ලයිනින් එකෙත් එහෙමයි. ඉදිරිපස විතරයි. දැන් මම මෙතන මේ තියෙන්නේ අර කර්ව් එකට අඩු කරගත්ත අඟල විතර අඩු කරගත්ත කොටස තමයි තියෙන්නේ. දැන් ඔයාලට මේක පැහැදිලිව පේන්නේ මේ මෙතන මේ පිටිපස ඉනයි ඉදිරිපස ඉනයි ඉස්සරහා. ඒතර තව දෙයක් පොඩි දෙයක් කියන්න ඕනේ. මම මේකේ යට ලයිනින් එක කොටට ගත්තා. මේක පොඩ්ඩක් දිගට ගත්තා. ඒතර දෙකම එකට අපිට රැලි කරනකොට මේක ඇල ලොකු වෙනවා. ඒතකොට පොඩි රැලි ටිකක් දාලා ඕගොල්ලෝ ඒක දෙක එක සමානව හදාගන්න. මේ මම පොඩි පොඩි රැලි දාලා තමයි දෙකම එකටම තමයි මේ නූලක් ඇදලා තියෙන්නේ රැලි කරගන්න. දැන් මම මේකේ කොටස් දෙකම net කොටස් දෙකක් ගත්තා කොහොමද මේ තියෙන net කොටස් දෙකම එකට අල්ලගෙන තියෙනවා. මේක නූලක් ඇදගෙන තමයි මම අල්ලන් තියෙන්නේ.
දැන් අපි පිටිපස්සේ ඕපන් එකක් එනවා මම මේ ඕපන් එක ලකුණු කරලා තියෙනවා මේකෙත් හරියට දෙකට මැදින් ලකුණු කරගෙන එතනින් අඟල් එකමාරක් විතර පල්ලෙහාට කපලා ඇඩපටිය කල්ලලා ගන්න ඕන කොහොමද මම ඔක කලින් උත් කරලා කරලා තියෙනවා අපි ඉන්නන්නේ තියෙන හින්දා බලමු මම කරලි වෙලා පින්නන්න ඉතින් මම ලකුණු කරගත්ත තැන දැන් මෙතන ඉඳලා අඟල් එකමාරක් විතර මම පල්ලෙහාට කපලා ඊට පස්සේ මෙතන මේ ඇඩපටියක් අරන් තියෙනවා මම අඟලක විතර අඟල් එකම අඟලක විතර ගන්න. ඒතර තුන් කාලක් වගේ ඉන්නේ. ඊට පස්සේ අපි මේ ඇඩපටිය මෙහෙම දිගට මෙතන ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ද අල්ලනවා. මේ ඒක හරි දීසි මම අල්ලලාම පින්නන්න. දැන් පල්ලෙහාට අඟල් එකමාර කපන්න ඕනේ. මේ අල්ලගත්ත පයිපින් එක මේක අපි නමලා මහ ගන්න ඕනේ. මේ විදිහට දැන් මෙහෙම නමලා පොඩ්ඩක් ඉදිරියට හිටින්න මහ ගන්න ඕනේ මේ විදිහට. මේ තියෙන අල්ලගත්ත පයිපින් එක මේක ඊට පස්සේ අපි මෙහෙම නමලා මේ විදිහට ටික පිට එක නමලා මහ ගන්න ඕනේ රැලි කරගන්න ඕනේ. ගවම රැලි කරලා මේක අල්ලගත්තා. මේ විදිහට තමයි ලයිනින් එකත් එක්ක අපි අල්ලගත්තාම තියෙන්නේ. දැන් මම මේ මෙතන සයිඩ් එක අල්ලලා නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ දැන් මෙතන අල්ලනකොට අපි මේකේ මේ කොටස් දෙක වෙන වෙනම තමයි මුට්ටු කරන්න ඕනේ. එකටම ඒ රැලි මේ net එක එකට අල්ලන්න එපා. දැන් මම මේක අල්ලලා ඉවරයි. බලමු කඳාල්ලලා කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් ගවුම මහලා ඉවරයි. මේ තියෙන්නේ මහපු ගවුම. මේ තියෙන්නේ ගවුමේ පිටිපස්ස. දැන් මෙතන මේ මං කිව්ව මෙතන මේ විවරයි. දැන් මේ විවරෙත් දැන් උනාට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේක එකක් ඇතුළට නමලා එකක් පිටට ගත්තේ. මොකද මෙතන බටන් හෝල් එකක් හරි අපිට හක් එකක් හරි අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ද බටන්ස් දෙකක් තුනක් හරි දාගන්න පුළුවන්. නැත්නම් සිප්පර් එකක් දාගන්න පුළුවන්. මම සිප් දැම්මිනේ මං ගාව සිප් එකක් වයිට් එකක් තිබුණ නැති නිසා. එහෙනම් මම බටන්ස් දාන්න කියලා හිතුවා. බලමු දැන් මේක ඉදිරිපස කොහොමද කියලා. මේ තියෙන්නේ ඉදිරිපස. ඇත්ත මේක බබචුට බයිකට හරිම ලස්සන ගවුමක්. අවුරුදු එකමාරක වගේ බබිකට යන්තම් අතින් අල්ලගෙන ඇඳගෙන අල්ලගෙන යන්න පුළුවන් බබිකට පහසු ගවුමක් මේක. මම මේ ඉස්සරහ වර්ක් කරලා තියෙන්නේ මේ වගේ ලස්සන මේ රේන්දියක් ගත්තා. රේන්දි අරගෙන ඒක කපලා net එකට ඇලෙවුවා. අපිට මහ ගන්නත් පුළුවන් නැත්නම් ෆැබ්‍රික් glue එකකින් මේක අලව ගන්නත් පුළුවන්. මේ විදිහට තමයි මහපහම ගවම තියෙන්නේ. තව මේකට ලස්සන පිටිපස්සට මෙතෙන්ද පොඩි බෝ එකක් එනවා. මෙතෙන්ද. එතකොට අපේ ගවම finish. ඊටු ටික මම ඔක්කොම සම්පූර්ණයෙන් finish කරලා පෙන්නන්න මේ වගේ බෝ එකක්. ඒක ලීසි ඉතින් ලොකු දෙයක් නෙවෙයි බෝ එකක් හදනවා කියන එක. මේ වගේ පොඩි බෝ එකක් මෙතෙන් එනවා. එච්චරයි. රිබන් එකක් දාන්න පිටිපස්සට බඳින්න. බෝ එකෙන් තමයි අපි ඉවර කරන්නේ. බලමු ඊටු ටික කරන්නේ කොහොමද කියලා. මට ඔයගොල්ලන්ට ගවුමි අට ටික පෙන්වන්න බැරුණා කන පිට හදවලා. මේ තියෙන කන පිට මේ තියෙන දැන් මේ ටික අපි සික්සැක් කරගත්තා. මොකද අර net එක ආවොත් එහෙම බබාගේ ඇඟ කසයි කියලා හිතෙන නිසා හොඳට ගානට තියලා අපි සික්සැක් කරගන්න ඕනේ. මේ බලන්න කන පිට දැන් ගවුමි. මේ කන පිට මේ විදිහට ගවුමි කන පිටක් net එකට තියෙන්න ඕනේ. මේ තියෙන ගවුමි කන පිට. දැන් මේ මොකද කන පිට මම උගලන්ට පෙන්නුවේ මොකද කන පිට කොහොමද කියලා උගල දැනගන්න ඕනේ. මේ ස්කර්ට් එක ඇල්ලුවට පස්සේ net එකට ගවුම තියෙන්න ඕන නිසා. ඊට පස්සේ ගවුම මේ විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම මේක හරි ලස්සනයි. දැන් පිටිපස්සට මම මෙතන බටන්ස් දෙකක් අල්ලගත්තා. මේ වගේ බෝ එකක් හදලා අල්ලගත්තා. බෝ එක හදන විදිහ මම පස්සේ දවසක උගලන්ට කියලා දෙන්නම්. ගවුම මහලි වුණාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මේක හරි ලේසි මහ ගන්න. මම ඒ වගේම තව ගවුමක් මහලා තිබුණා. ඒක බේජ් කියන ක්‍රීම් කලර්. ඒක නම් අපි මෙහෙම බටන්ස් මෙහෙම මේ මෙතන නැල්ලලා තියෙන බීට්ස් පීඩියක් අල්ලලා තැනින් තැන බීට්ස් අල්ලලා තියෙනවා. ඒ වගේම තමයි මේක මේ කොනට රිබන් එකක් අල්ලලා තියෙනවා අඟල් භාගික. අරක මම එහෙම ඇල්ලුවේ නැහැ. මේකට අල්ලලා තියෙන ලේස් එකක් අරක මම වර්ක් කරලා ගත්තේ. මේක පිටිපස්සට මේකේ සිප්පර් එකක් අල්ලලා තියෙනවා. මේ විදිහට තමයි මේ ගවුම මෙහුවේ. ඒ විදිහටම තමයි මේක අල්ලලා නැති මෙතෙන් දිගට රිබන් එකක් අල්ලන්න ඕනේ. මම දැන් මහලා ඉවරයි. දැන් මේ විදිහට තමයි ගවුම තියෙන්නේ.
අපි ඊළඟ තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. එතකොට මගේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. ඔය subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. බැලු දේවල් තියෙනවා නම් කමෙන්ට් එකෙන් දැනගන්න. ඔය ස්තුතියි.